කවුද අපේ ලාල්කාන්ත සහෝදරයා නේද? ඔව් ඔව් කතා කරගන්න. ආ මට මේ පොඩි කාරණාවක් දැනගන්න මේ තුමා කතා කරේ. ඔව් කියන්න. අර මේ 2019 දී ඔගොල්ලන්ට නාගානන්ද කොඩිතුවක්කු මහත්තයා කතා කරා නේද අර ජනසම්මත ව්‍යවස්ථාව තුලින් මේ රට බේර ගන්න ඕන දූෂිතින්ගෙන් ගලව ගන්න ආරාධනාවක් කරා නේද? නෑනේ. ඒ ඒක විජිත හේරත් මන්ත්‍රීතුමාට කතා කරලා තියෙනවා කීප වතාවක්ම ඒකේ හඬපටේකුත් දැන් මේ ඇවිල්ලා තිනවා මේ YouTube එකට. ආ වෙන්නේ නැති. එක එක්කෙනාට කතා කරන දැන් මටත් ඔයා කතා කරන්නේ මොනවා හරි දැන්. ඔව්. එතකොට ඔගොල්ලෝ මේ කතා ඔව් එතකොට කතා කරාට හරියන්නේ නැහැ. ආයතන අතර සම්බන්ධයක් නැද්ද? මෙහෙමයි. එහෙම කතා කරාට හරියන්නේ නැහැ. නිල වශයෙන් එවන්න ඕන පක්ෂපක්ෂ අතර ගණද. ඔව්. දැන් එහෙම ලිඛිතව දන්වලා තියෙනවා. කාටද ප්‍රධාන ලේකම්ට? ඔව් ලිඛිතව දන්වලා තියෙනවා. එතකොට එතුමා මේ දන්වනවා නම් අපි තීරණයක් ගන්න ඇද්දි එයත් එක මුකුත් කරන්නේ නැහැ කියලා. ඔව් එතකොට ඒගොල්ලෝ ඒකේ දැන් අපිට තියෙන මේ මේ ප්‍රශ්නේ තමයි අපි බොහොම ආසාවෙන් බලාගෙන හිටියා. මොකද ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ තියෙන සියලුම දූෂණයන් ගැන කතා කරන බොහොම හොඳට පාර්ලිමේන්තුවේ වෙලිදරව් කරනවා. ඉතින් ඒකට ශක්තියක් වෙන්න තමයි අපි නාගානන්ද කොඩිතුවක්කු මහත්තයත් එක්ක සම්බන්ධ වෙලා ඉවරලා ඔබතුමාලා ගාවට මේක සම්බන්ධ කරේ. මොකද අපිට ඕනේ මේ රට ගලව ගන්නනේ. මේක තනියෙන් යන්න පුළුවන් ගමනක් නෙමෙයි නීලාල්කාන්ත මහත්තයා. මේ මන් දැන් මාර්ගම ටවුන් එකේ ඉන්නේ. ඔව් මේ අපි පොඩි කැනසින් එකේ ඉන්නේ. ඔව් ඔයා මට පස්සේ ගන්න. නමුත් මම පොඩි අදහසක් කියන්නම්. ඔව් දැන් අපි පිළිගන්නේ නැති අය ඉන්නවනේ. ඒගොල්ලොත් එක්ක අපි එකතු වෙන්න බෑ අපිට. ඔව් පිළිගන්නේ අපි නාගානන්දෝ පිළිගන්නේ. අපි පිළිගන්නේ නැහැ. ඒක අපිට විශ්වාසයක් නැහැ. ඒත් ඔයා පස්සේ කතා කරන්න මම කියන්න. ආ හරි අපි කතා කරමු ලාල්කාන්ත මහත්තයා. හොඳයි. ඔව් නාගානන්ද අපි පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ පිළිගන්නේ නැහැ. ආ හා. ඒක අපේ අපේ ප්‍රතිපත්ති ඒක. ඔව්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දූෂිතින්ව තමයි පිළිගන්නේ නේ? නෑ නෑ එහෙම කක් නෑ. එහෙම මම වාද කිව්වේ නෑ. මේක නෑ. එහෙමනම් ඉතින් ගෝඨාභය දිත්‍යපුරවැසි භාවයේ තියාගෙන චන්දිල්ලුවා කියලා මැතිවරණ කොමසාරිස්. මේක ඔයගොල්ලෝ බලා ගන්නකෝ ගෝඨාභයත් එක්ක ඒක අපේ ප්‍රශ්න නෙමෙයිනේ. ඔව් ඉතින් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ පක්ෂේ අපි විශ්වාස කරගෙන ඉන්නේ සමාජිකය හැටියට. සමාජිකයෙක් ඔයගොල්ලන්ගේ අපි ඔයගොල්ලන්ගේ දූෂිතයින්ව බලයට ගේන්න නෙමෙයිනි ඔයගොල්ලන්ගේ විශ්වාස කරන්නේ. හරි මේ ඔයගොල්ලෝ ඔයාට පක්ෂිත එක්ක සාකච්ඡාවක් ඕන. නාගානන්දට. එක්ක සාකච්ඡාවක් නෙමෙයි. මම ඔබතුමාට කතා කරන්නේ මොකද ඔබතුමාගේ බොහොම මේ සමාජය ගැන හෙලිදරව් කරන එක ගැන බොහොම මේ මම කියන්නේ පිළිවෙලක් තියෙනවනේ. නාගානන්දට පක්ෂිත එක්ක කතා කරන්න ඕන නම් එයා පක්ෂිත නිල යෝජනාවක් එවන්න ඕන සාකච්ඡාවකට. ඒක මං කියන්නේ. මම දැනට අහන්නේ ඔබතුමාගේ ලාල්කාන්ත මහත්තයෝ දැන් පිටපුරවැසි භාවයේ තියාගෙන මැතිවරණයට ඉදිරිපත් වුණා කියලා මැතිවරණ කොමසාරිස් ප්‍රසිද්ධියේ කියන මේ හඬපටයක් තියෙනවා. එතකොට ඒකට එයාට චෝදනා එල්ල කරනකොට එයා අහනවා ඇයි එහෙනම් 34 දෙනෙක් අපේක්ෂකයෝ හිටියා ඇයි ඒකට ඉදිරිපත් විරුද්ධුන්නේ නැත්තේ කියලා. එතකොට ඒකේ ප්‍රධාන චෝදනාව එයා එල්ල කරන්නේ සජිත් ප්‍රේමදාස ඇතුළු කල්ලියට සහ මේ අනුරු කුමාර ඇතුළු කල්ලියට ඇයි විරුද්ධුන්නේ නැත්තේ කියලා. ඒකට ඔයා දරන මතේ මොකද්ද? හරි ඔයා මට පස්සේ කතා කරන්න. වාට හරි මම මේ හරි මට පස්සේ එන පිළිතුරක් අවශ්‍යයි. හොඳේ හරි ඔයා පස්සේ කතා කරන්න. පිළිතුරක් දෙන්න නොදෙන්න කටේ වැඩක්. ඔයා කතා කරන්නකෝ. හරි හරි. අපි ඔයගොල්ලන්ව විශ්වාස කරන රටේ ජනතාව හැටියට. හරි හරි මහත්තයෝ යමක් කරන විදියක් තියෙනවා. දැනක් තියෙනවනේ ක්‍රමයක් තියෙනවනේ. යමක් කතා හරි අපි කතා කරමු. හරි බොහොම ස්තුති කතා කරාට. හරි.